නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මෙන්ම ලක්කිරුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ අද දවසෙත් ඔබේ බලාපොරොත්තු ඉටු කරමින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර රැගෙන ඉතාම දයාවෙන් අපි ඔබ මුණගැහෙනවා. පින්වතුනි, මේ දිනවල මේ උතුම් සදහම් පිළිසඳර නිසා ඒ නිවන් මඟ වැඩම කරවන උත්තමයන් වහන්සේ ගැනත්, ඒ උතුම් නිර්වාණ මාර්ගය ගැනත් දහම් කරුණු අහලා දැනගන්න ඔබටත් මටත් අවකාශය දුන පින නිසා. ඉතින් මේ සියලු කාරණාවන් ගුරුදේව උත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා ඔබටත් මටත් දායාද වන දේ අපි පළමු කොට අද දවසෙත් ගුරුදේවින්දුන් වන්දනමාන කරගනිමු. ඒත් එක්කම මා ඔබට සිහිපත් කරනම් අද සදහම් පිළිසඳරේ සදැහැති දායකත්වය පිළිබඳව අද දායකත්වය දරන්නේ මාතර පදිංචි පින්වත් පිරිසක් විසින්. ඒ හැම දෙනාම අපි තාම මෙත් සිතින් සිහිපත් කරගන්නවා. ඒත් එක්කම අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාලා ගුරුදේව උත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ සද්දාසීල අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැම දෙනාම උන්වහන්සේගේ පාදාභිවන්දනය සිදුකොට ආදර ගෞරවෙන් පිළිගනිමු. ස්වාමීනි, අපගේ නමස්කාරය වේවා. ස්වාමීනි, අද දවසෙත් අපට ඔබ වහන්සේ සමුක වුණ අපි සතුටුයි. ඒ උතුම් අරහත් මාර්ගය පිළිබඳව අද දවසෙත් ඔබ වහන්සේගෙන් දැනගන්න අපට අවසර ලැබේවා ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරුදේව උත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, මේ අපිට අපි කාටත් ලැබිච්ච භාග්යයක් තමයි රහතන් වහන්සේලා ගැන අහන්ට ලැබෙන එක. එහෙමයි ස්වාමී. සහ අරහත් මාර්ගය ගැන අහන්ට ලැබෙන එක. එහෙ. රහතන් වහන්සේලාත් රහතන් වහන්සේලාගේ මාවත ගැනත් අහන්ට ලැබෙන එක ලෝකයේ දුර්ලභ දෙයක්. මොකද මතක නැද්ද, අර බාහ්‍ය දාරුචීරිය වස්ත්‍රයක් නැතුව එක්තරා සුප්පාරක පටුනි දරපොතු ඉන්නට ඇඳගෙන ඉඳින් ඔහු සිතාගෙන හිටියා තමන් ග්‍රහතෙක් කියා. එහෙමයි ස්වාමී. තුරු මේ ලෝකේ සමහර අයට හිතෙන්න පුළුවන් තමන් ග්‍රහතෙක් කියලා. ඊට පස්සේ ඒ ඉෂ්ට දෙවියාට ඒ බාහ්‍ය දාරුචීරියට උදව් කරන දෙවි කෙනෙක්, කලින් ඥාති දෙවි කෙනෙක්. ඒ ඥාති කියන්නේ කලින් එකට මේ මහාන වෙලා හිටපු අය, කාශ්‍යප බුද්ධ සාසනය. එහෙමයි ස්වාමී. ඒ දෙවියා පෙනී ඉඳලා කිව්වා, බාහිය උඹ රහත් නෑ, රහත් වෙන මාවත දන්නෙත් නෑ. ඊට පස්සේ බාහිය කිව්වා, මම රහත් වෙලා නැත්තම්, රහත් වෙන මාවත මම දන්නේ නැත්තම් දෙවිඳ ඔබ මට කියලා දෙන්න. උදේට බාහියගේ තිබු විශේෂකම් තමයි අර නිහතමානීකම. ඊට පස්සේ කිව්වා, ඒ අරහත්වේ පිණි රහතන් වහන්සේ ගැනත් අරහත් මාර්ගය ගැනත් කියලා දෙන්න පුළුවන් දක්ෂ මහා මුනිවරයා වැඩිහිනේ දේවරම් විහෙරේ. එහෙමයි. බාහිය උඹ ඵලයන් දේවරම් විහෙරට ආනාර දිශාවේ තියෙන කියලා පෙන්නවා. එහෙමයි. ඉතින් බාහිය දාරුචිය දාරුචීරිය පාගමනි එක දවසක එක තැනයි ඉන්නේ. ඊට පස්සේ ওই විදිහට බොහෝ කාලයක් ගිහිල්ලා මාස ගණනාවක් එක තැනක එක රැයයි ඉන්නේ. ඉක්මනට නැගිටිනවා. එහෙමයි. රාත්‍රී ගහක් යටවත් ඉඳලා ගිහිල්ලා බුදුරජාන් වහන්සේ සොයාගෙන යනවා. ওই යන ගමනේදී බාහ්‍ය දාරුචීරිය කොතනකදීවත් හිතුවේ නැහැ, අදිෂ්ඨාන කළේ නැහැ මට උදව් කරපු දෙවියා පැමිණිලා මට මේ ගමන කෙටි කරලා දෙන්න. එහෙමයි ස්වාමීන්. එහෙම නැහැ, අර පණිවිඩය ඇති. රහතන් වහන්සේ අරහත් මාර්ගය ගැන කියන කෙනාගේ තොරතුරු ඇති. ඒ කාලේ පුදුමයි. අපි නම් අද තැනකින් මේ උත්තරයක් ලැබුණ ගමන් යාම ෆලෝ කරනවානේ. දැන් වැඩි ඕනේ, දැන් අපි අපිත් එක්ක දැන් අපි සාමාන්‍යයෙන් දැන් අපි දැන් අසපුවකත් වැඩිපුර නිතර මිනිසුන්ට කතා කරන්නේ නැතු ඉන්නේ. ඒ මිනිසුන්ට කරුණාවක් නැතුව නෙවෙයි. කරුණාවේ මොන හරි විසඳුමක් දෙනව නේද? පන්නා පන්නා එනවා. මහා සෑයට යන්න කිව්වට පස්සේ ගිහිල්ලා ආපහු වෙනවා. ඇවිල්ලා ගියා ඊළඟට මොකද්ද කරන්නේ? මේ විදිහට සම්බන්ධතා ගොඩනගා ගන්නවා. එතකොට ඒක භික්ෂුවකට කරදරයක්.
ඒකෙන් විච්චා යහපත තමයි. දැන් මනුෂ්‍යයන්ගේ ප්‍රශ්නවලට කතා කරන්න හිත දෙන්නේ නැහැ. නමුත් මිනිසුන්ගේ පොදුවේ තියෙන ගැටලු දැකලා ඒවට අපි දේශනාවලින් දෙන්න ඕන උත්තරය දෙනවා. පෞද්ගලිකව කතා කරන්නේ නැතුව. හේතුව මේ මිනිස්සු එල්ලෙනවා. එල්ලිලා පන්නා පන්නා අහනවා. හොඳම උදාහරණේ බාහියගේ. බාහියට උත්තරේ ලැබුණට පස්සේ ආය තමන්ට උදව් කරපු කෙනාව පන්නා පන්නා ගියේ නෑ යා පිට පස්සේ. එහෙමයි ස්වාමී. ඒ අදාළ හරය ගත්තා. නුවණ තියෙන්න ඕනේ ඒකට. ඒ කියන්නේ සත්පුරුෂේ කල්යාණ මිත්‍රේ ඇසුරු කරන්නේ කොහොමද කියන එකට පවා නුවණ තියෙන්න ඕන. පඤ්ඤා නරාණං රතන. මනුෂයාට තියෙන මැණික තමයි ප්‍රඥාව. එහෙමයි ස්වාමී. ඉතින් බාහ්‍ය දාරුචීරිය භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා ඒ සොඳුරු අරහත්ත්වයත් අරහත් මාර්ගයත් ඉගෙන ගත්තා. අරහත්ත්වයට පත් වුණා. එතකොට ඒ තවත් කිහිප දැනකම තියෙන ඔය අරහත්ත්වයේ සහ අරහත් මාර්ගය ගැන. දැන් අපි ගත්තොත් එමු විට හාත්පසින් වෙනස් කෙනෙන්නේ නදී උරුවෙල් කාශ්‍යප. එහෙමයි. උරුවෙල් කාශ්‍යප තමන් රහතෙක් කියලා හිතාගෙන හිටියා. ඊරිදිපාති හරිය 3350ක් පාණ්ඩ සිද්ධ වුණා ඒ මාන්නේ නැති කරගන්න. ඒත් බුදුරජාන් වහන්සේ වදාළි මේ කාශ්‍යප නොඹ රහතුත් වෙලා නැහැ අරහත් මාර්ගය දන්නෙත් නැහැ කියලා. එහෙමයි සර්. එතකොට එහෙනම් වටි ඒ වචන දෙකේ වටිනාකමක් නැද්ද? අරහත්ත්වය අරහත් මාර්ගය. එහෙමයි ස්වාමීනි. ආන්න ඔබට මේ වටිනා දේවල් වල අර්ථ අහන්න ලැබෙනවා. ඒකයි මට කියන්න ඕන නම. එහෙමයි. අරහත්ත්වය ගැන අහන්න ලැබෙනවා. අරහත් මාර්ගය ගැන අහන්න ලැබෙනවා. මේත වාගේදී සුන්දර ධර්ම කාරණා ටිකක් තමයි අපිට මේ මිලින්ද ප්‍රශ්නේ අරහත් මාර්ගය ගැන අහන්න ලැබෙන එක. එහෙමයි ස්වාමීනි. ඒතර තමාට තමා තුලින්ම අරහත්ත්වය කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා ඒ බුද්ධ වචන අරහත් වචන වලින් ඉගෙන ගන්න පුළුවන්. එහෙමයි. ඒවා මිනිස්සු අතරට නොයන හේතුව නිසා තමයි. මිනිස්සු අතරට නොයන හේතුව නිසා තමයි නිකං සාමාන්‍යයෙන් කවුරු හරි කට හැකර කමට කෑ ගහගෙන ගියොත් රහතෙක් කියලා හිතන්නේ. එහෙමයි ස්වාමීනි. බුදුන් ලංකාවේ උපන්නා කියලා පිස්සු කෙලපු අර උන්වහන්සේටත් අරිහතුන් වහන්සේ කිව්වනේ. එහෙයි. ඊළඟට සෝබන දාගෙන කටහැකර කමින් කෑගහන යන අයට අරහත් කියලා කිව්වනේ. ඉතින් මිනිසුන්ට කටක් කරලා මිනිස්සු හිතනවා අම්මෝ කතා කළොත් ආර්ය උපවාද වෙයි. එහෙමයි. ඒකට ආර්යයන් වහන්සේලා දන්නෙත් නැහැ. උපවාදේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා මේ ධර්මය අහන අයට ලැබෙන භාග්‍යයක් තමයි අරහත් මාර්ගයත් අරහත්ත්වය ගැන තියන් වැටහිමක් එනවා. ඒ භාග්‍ය ඔබට ලැබෙනවා. එහෙමයි. ඉතින් අපි බලමු අද මිලිඳු රජුරු වහන ප්‍රශ්නෙට අපේ නාගසීන මහරහතන් වහන්සේ කොහොමද උත්තර දෙන්නේ කියලා. අවසරයි ස්වාමී. ඉතින් අද අහනවා අපේ මිලිඳු රජතුමා ස්වාමීනි නාගසීනයන් වහන්ස දෙමි රජතුමාට කොච්චර මතකයක්දනේ නාගසීනයන් වහන්සේ වදාළා නේද වැස්සෙන් අංග පහක් වැස්ස මුල් කරගෙන මේ වැස්සේ ස්වභාවල් පහන් අරගෙන මේ අරහත් මාර්ගය දිනු කරන්න පුළුවන් කියලා. එහෙමයි. මොකද්ද ස්වාමීනි? මහරජාණනි වර්ෂාව හටගත් කල්ලි දුහවිලි කුණු සංසිඳියයි. හරිනේ. එහෙයි. මේ දවස්වල වැස්ස ගැන හොඳට තේරෙනවා. ඒ වගේ මහරජාණනි පිළිවෙතේ දෙන භික්ෂුව විසින් තමා තුල හටගන්නා කෙලෙස් කුණු දුහවිලි සංසිඳ විය යුත්තේය. මහරජාණනි වර්ෂාවේ මේ පළමු අංගය ගන්න ඕන. ඒ තමයි වැස්සක් ආවට පස්සේ දුහවිලි සංසිඳිලා යනවා වගේ. භික්ෂුව මේ ධර්මයෙන් තමන්ගේ කෙලෙස් සංසිඳුවා ගන්න ඕන. ධර්මයේ මුල් කරගෙන රාගය අවසා ගැනීමක් නැහැ බුද්ධ ශාසනයේ. එහෙමයි. ධර්මයේ මුල් කරගෙන ද්වේෂය අවසා ගැනීමක් නැහැ බුද්ධ ශාසනයේ. ධර්මයේ මුල් කරගෙන මෝහය අවසා ගැනීමක් නැහැ බුද්ධ ශාසනයේ. ධර්මයේ මුල් කරගෙන දැන් සමහර අය බයයිනේ. පෙර වැරදි කරපු අය ධර්මයේ අහනකොට විපාක ගැන අහනකොට බය වෙනවා. එහෙමයි. නමුත් ඔහු ධර්මයේ අර්ථය ඇල්ලුවේ නැහැ එතකොට. එහෙයි. ඔක සිද්ධ වෙන එකක්. ඔහු ඉක්මනට කළ යුත්තේ ඒකෙන් මිදීම පිණිස තියෙන වැඩපිළිවෙල පුරුදු කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. මහත්තයා මේ බුද්ධ ශාසනය කියන එක කොච්චර ශ්‍රේෂ්ඨයිද කියනවා නම් ඒ වැරද්ද තියෙන්නේ අවසාන මොහොතේ කියන්නකෝ. ඕන අවුරුදු 60ක් වැරදි කළා කියන්නකෝ. පව් වැඩමයි කළා තියෙන්නේ.
හැටවෙනි අවුරුද්දේ මරණ මංචකයේදී හිත වෙනස් කරගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. මං නොදන්නා කාලේ මගේ අතින් වැරදි වුණේ, ඒවා අකුසල්. මම ඒවා දැන් හිතුවා කියලා අකුසල් නොවුණා වෙන්නේ නැහැ. නමුත් මම මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. ආර්ය මහා සංඝරත්නයේ මම සරණ යනවා. මම තුනුරුවන් සරණ යනවා. සත්පුරුෂයෝ යම් තැනකද මාගේ උපතේ තැන වේවා. ස්වාමීනි, ඒ සරණාගමණයෙන්ම නැගී සිටින සරණාගමණයෙන්ම නැගී හිටිනවා. එහෙමයි ස්වාමීනි. සරණාගමණයෙන්ම නැගී හිටිනවා. එහේ. ඉතින් ඒ නිසා ඒ වගේ කතාත් තියෙනවා මහන්තයා. එහෙමයි. ඒ තුනුරුවන් සරණ සිහි කරලා ඒ තුනුරුවන් සරණින්ම දැන් මට මතක හැටියට අලු ගෝසුවෙක් මේ ලංකාවේ වෙච්ච දෙයක්. මිනි මරපු මිනිස්සේ ලෙඩ ඇඳේ ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් ගිහිල්ලා පන්සිල් මේ තිසරණේ කියවලා මම මේ කියන එක කියන්න මුළු හදවතින්ම තිරුවන් සරණ යන්න බුද්ධං සරණං ගච්ඡාමි කියලා. එතකොට අරියත් බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. එහෙමයි. ධම්මං සරණං ගච්ඡාමි කියනවා. සංඝං සරණං ගච්ඡාමි කියනවා. ඊළඟට තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. එනම් පන්සිල් සමාදන් වෙන්න පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදයාමි කියන උඩ කතා කරගන්න බැරි වුණා. එහෙමයි. කියවෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔහු මැරුණා ඒ විලාම. එහෙමයි ස්වාමීනි. සරණ පිහිටියට පස්සේ සරණ පිහිටියට පස්සේ. ඒ ඊට පස්සේ විමාන දෙවියෙක් වෙලා ඉපදුණා. දිවි රාජේ. භූමාට දෙවියෙක්. එදා රාත්‍රියේ මේ ලංකාවේ වෙච්ච දෙයක් මට මතක හිටියද ධම්මදින්න මහරහතන් වහන්සේ නිසා වෙච්ච දෙයක් ඔය. එහෙමයි ස්වාමීනි. එදා රාත්‍රියේදී ඒ දෙවිය ඇවිල්ලා කියනවා ස්වාමීනි මාව මතකද? අද දවල් මිය ගිය කෙනා කියනවා. එහෙමයි. ස්වාමීනි මට පන්සිල් පද පහ කියා ගන්න පුළුවන් වුණා නම් ඒ වෙලාවේ මම තෞතිසාව ඉහෙලට යනවා කිව්වා. නමුත් දැන් මම භූමාට දෙවියෙක් කියනවා. ඔබ වහන්සේ මාව සරණයට අරගෙන මං අපායෙන් නිදහස් කෙරෙව්වා. එහෙමයි. කෘතගුණ සලකලා යන්නයි මේ ආවේ කියලා. එහෙමයි. ස්වාමීනි ඒ සරණ කියන දෙහි අර්ථය තිසරණේ කියන එක සුළුපටු තියන්න බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. තිසරණේට තමයි එන්න දෙන්නේ නැත්තේ. එහෙමයි ස්වාමීනි. දැන් මෙහෙම හිතන්නකෝ මහත්තයා මීටර 100 දුවනකොට තරංගේ තියෙන්නේ අර මීටර 100න් එහා පැත්තේද මීටර 100න් මෙහා පැත්තේද 100 ඇතුලේ 100ට මෙහා පැත්තේ අර ඉරෙන් එහා පැත්තට නෙමෙයි තරංගේ තියෙන්නේ. එහෙමයි. ඒ වගේ මේ මිනිසුන්ට බැටේ වැදෙන්නෙම පෙරෙනන නොපෙනෙන ලෝකෙන් සරණේ පිහිටන කල ඒක තමයි රේඛාව. එහෙමයි සර්. ඔතෙන්ද තමයි යන්න දෙන්නේ නැත්තේ. මුළු ජීවිතේම අත්හැරලා බුදුරජාන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ සරණ යනවා කියලා තීරයක් තියෙනවා. එතෙන්ට යනකල්මයි බැට ටික වදින්නේ. එහෙමයි ස්වාමීනි. තිසරණේට ආවට පස්සේ සරණ පිහිටියා. මේ දේවාලකේ සාධිහෝනි අංකේස් අනවින කොඩිවින කේස් යාදිනි මේ හැන්ඩිලි වැලපිලි ඔය ඔක්කොම සරණට එනකල්. එහෙමයි ස්වාමීනි. මතක තියාගන්න මේ ඔක්කොම කරදර ඒ තරගේ තියෙන්නෙම සීමාවට එනකල්. තිසරණේ බලවත්ව පිහිටියා නේද? පුදුම ප්‍රශ්න ගොඩක් විසඳෙන්නේ. එහෙමයි සර්. තව උපමාවක් කියන්නද? අවසරයි සර්. ඒ තමයි සක්විති රජතුමාගේ රාජ්‍යයක් තියෙනවා. එහේ. එතකොට ඒ සක්විති රජතුමාගේ රාජ්‍යය ආක්‍රමණය කරන්න බෑ කාටවත්. එහෙමයි සර්. එතකොට සීමාවෙන් ඉන්නවා. නමුත් සක්විති රජවරුන්ටත් අමනාපයි ඉන්නවා. එතකොට කොහේ හරි දුක්ඛිතව මේ සතුරන්ගෙන් බැටකකා ඉන්න මිනිස්සුන්ට ආරංචි වෙනවා. සක්විති රජතුමාගේ රාජ්‍ය ආරක්ෂිතයි කියලා. එතකොට ඒ මිනිස්සු අර දුක් විඳින රාජ්‍යයෙන් පැනලා අර රාජ්‍ය සීමාවට එද්දී සතුරෝ බැට දෙන්නේ රාජ්‍ය සීමාව ඇතුළේද පිට ඉඳලාද? පිට ඉඳලානේ සර්. එන්න දෙන්නේ නැත්තේ ඇතුළට නේද? එහෙමයි. ඒ නිසා තිසරණේට තමයි එන්න දෙන්නේ නැත්තේ. එහෙ ස්වාමීනි. ඒ නිසා තමයි එක්ක භාවනා කරගෙන ඉන්න උට අන්ධ බාල අසපුරුෂ පුතජ්ජෙනියක් සිවුරක් දාගත් එකෙකුට හිතට දැම්මා ඔබ කියපම් බුදුන් උපන්නේ මෙහි කියලා. ඒක කිව්වා. එහෙමයි. ඒක තැන් තැන් වල වැපරුණා. ତୁරු මිනිසු දඹදිව සතර ස්ථානයේ විරාජමාන දෙවියන් බඹුන් වඳමින් මේ පිහිටා තිබෙද්දී මෙහි තැන් තැන් වල ගස් ගල් වල ඇවිදිනවා මෙහි. එහෙමයි. ඇලවල් වලයි මුඩුක් වලයි. එහෙමයි. තිසරණට හානි වුණාද නැද්ද? සරණ අත තිසරණේට හානි වුණා. එහෙමයි සාමි.
එතකොට බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ දෙව්රම් මෙහෙරි එහි කියපු කතා ඔක්කොම ප්‍රතික්ෂේප වෙනවානි. ත්‍රිපිටකය ප්‍රතික්ෂේප වෙනවානි. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රතික්ෂේප වෙනවානි. දැක්කද එක අදහසක් නිසා ප්‍රතික්ෂේප වෙච්ච හැටි. එහෙමයි ස්වාමී. එතකොට තව එකෙක් භාවනා කරේනොට එයා දාර්ශනිකයි කියලා. එයා මොකක් හරි එකක් ආවා. එතකොට එයා දාර්ශනික විදියට අමුතු විදියට කෑකෝස්සන් ගහගෙන අම්මෝ මට මොන ගහලා තියෙන ඔය දාර්ශනිකයි කියලා රහත් වෙලා කියලා ඉන්න අයගේ අනුගාමික ඔය සිල් මාතාව අර විදියට මැට් කරනවනේ. ලොකු පුටුවල ඉඳගන්නේ. අර විදියට කතා කරන්නේ හයියෙන් කතා කරන්නේ දාර්ශනික ඕන කියනවා. මට මොන ගහලා තියෙනවා. පුදුම වුණා මම මේ දැකලා මේවා. තිසරණේට මයි හානේ. එයා ඒ අයගේ අනුගාමික විදිහට ඉන්න සිල් මාතාවරුත් ඔය කටේ හැකරකම එහෙම අනුකරණය කරනවා. එහෙමයි ස්වාමී. ତୁර මේ බුද්ධ ශාසනේ තියෙනවා මහත්තයා උපසම්පදා වෙලා භික්ෂුණියක් අවුරුදු 100ක් ගියත් එදා උපසම්පදා වෙච්ච භික්ෂුවකට අවවාද කරන්න බෑ. එහෙමයි. එදා උපසම්පදා වෙලා අවුරුදු 100ක් ගියා කියන්නේ මේ භික්ෂුණියට වයස අවුරුදු 120යි. එදා උපසම්පන්න භික්ෂුව කියන්නේ මේ භික්ෂුවට අවුරුදු 20යි. ඒත් අවවාදයක් කරන්න බෑ. එහෙමයි. මුතුර අද කාලේ භික්ෂුණීත්වයක් නැහැ. සීල් මාතාවනේ. එහෙමයි. ඒතකොට එහෙමත් වෙලා දැක්කද අර මුල වැරදිච්ච ගුරුවරු ඇසුරු කිරීම නිසා වෙන වේවා. නිරූපදිනවනේ. නොමග සම්පූර්ණ. නොමග භික්ෂුන්ට සාමාන්‍යයෙන් සිවුරක් දාගත්ත ඒ සීල් මාතාව භික්ෂුන්ට කරුණු කියන්නේ යෑම නිරූපදීම පිණිස හේතු වෙනවා. මොකද ශාස්ත්‍රඥ වහන්සේ භික්ෂුණීන්ට ඒ කාන්තාවන්ට පැවිද්ද දෙනකොටම පනෝපේකක් තමයි පැවිද්ද දෙන්නේ භික්ෂුන්ට අවවාද කරන්න බෑ කියන්නේ. එහෙමයි ස්වාමීනි. නිසා යම්කිසි ආරණ්‍යක සිල් මාතාවක් වුණත් භික්ෂුන්ට බැන බැන ඉන්නවා නම් ඒ සිල් මාතාවගේ පරලොව බය සහිතයි. එහෙමයි. ඒතර මේ ධර්මයේ තියෙන්නේ තමන්ගේ කෙලෙස් සංසිඳවා ගන්න. අපි මේ කරුණ කියන්නේ ධර්මයේ මිනිසු දැනුවත් වීම පිණිස. පෞද්ගලික ජීවිතයේදී අපිට මිනිසුන්ගේ වැඩක් නැහැ. මේ එක එක රහත් රහත් කියන ගැට ඒ වැඩක් නැහැ. නමුත් ධර්මදේශකයන් වහන්සේ නමක් විදිහට මේ මිනිස්සු ධර්මය අහන්නේ දේශකයන් වහන්සේගෙන්. එහෙමයි. අපේ යුතුකම අපි දැනුවත් කරන එක. කෙලෙස් සංසිඳව ගන්න ඕන. එහෙමයි. මට අද හාඳුනමක් කතා කරලා කිව්වා හාඳුනේ මේ මේ බිරිඳට වඳින්න ගාතාවක් හදලා කිව්වා. මම නිහඬ වුණා. ඊට පස්සේ මට ෆෝන් එකෙන් කිව්වේ. ඊට පස්සේ මොකද්ද ඔය මිනිහලා ගෑනු නිසා විඳින දුකයි ඒකම පාලියෙන් වචන දාලා හදලා ගෑණිට වඳින ගාතාවක්. එහේ. ඒතර මම ඒ වෙලාවේ අවසන් වෙලා කිව්වා හාමුදුරනේ මේ අපි ස්වාමීන් වහන්සේලා. එහෙමයි. ඔබ වහන්සේ දැකලා තියෙනවද ඇහුවා මං ඇහුවා සෙල්ලිපි. සතත අගත මගත කිකියා එහෙම තමයි තියෙන්නේ සෙල්ලිපි වල. ඒ කියන්නේ මුල් කාලේ සිංහල භාෂාවත් දැන් වෙනස් වෙලා. එහෙමයි ස්වාමී. ඉස්සා කිකියාම ඔහොම වචන දාලා තමයි ඉස්සර තියෙන්නේ සිංහල භාෂාව. දැන් ඒ සිංහල භාෂාව වෙනස් වෙලා. දැන් ධර්මපාලතුමා සිංහල භාෂාව කතා කරන විදිහ බලන්න මීට අවුරුදු 100කට කලින් ඒ භාෂා ක්‍රමය දැන් හරියන්නේ නැහැ. එහෙමයි. ධර්මපාලතුමාගේ හඬපටේ බලන්න ඒ කියන ක්‍රමේ ඒ ක්‍රමයට අද කාලේ අය සමන් දෙන්නේ නැහැ. ඒ නමුත් ඒ කාලේ චතුර කතිගත්වයක. එහෙමයි. ඒතර අපේ සිංහල භාෂාවත් වෙනස් වෙලා. බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ නෙවෙයි පිරිනොම් පෑවට පස්සේ ඇතිවෙච්ච ජාතිය භාෂාව. එතකොට මහත්තයා නමුත් එදා බුදුරජාණන් වහන්සේ කතා කරපු වචන ටික ඒ විදිහටම අපික තමයි පාලි. එතකොට අද කාලේ කවුරු හරි මොන කුණුහරපයක් හැදුවත් පාලි වචනයක් අරගෙන බුද්ධ වචනේවා ත්‍රිපිටකයේ වචනේවා රහතන් වහන්සේලා මුවින් පාඩම් කරපු වචනේවා ඒ රහතුන්ගේ මුවින් පිට වුණ වචන අරගෙන අන්ධ බාල පෘථජන අසප්පුරුෂය අද කාලේ පාලි වචන වලින් ගාථා හැදුවා කියන්නකෝ. මේ උපදිනවා. මං කෝ හඳුරන්නේ ඔක් කියලා දෙන්න. පව් දන්නේ නැති නිසා කරන්නේ. අපිත් ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ අපිටත් ඇහිලා තිනවා පාලි වලින් ගාථා හදලා එක එක කුණුහරුප කියනවා. අපිත් ඒ කාලේ අහගෙන ඉඳි අපිත් දන්නේ නැහැ. නමුත් දැන් ධර්මයේ අපි අහනකොට තේරෙනවා පාලි වචනයක පවතින වටිනාකම. එහෙමයි ස්වාමී. ඒ නිසා මං කෝ හාඳුරනේ කියලා දෙන්න අපි භික්ෂුන් විදියට කියලා දෙන්න ඕන. නැත්තම් මේ අහිංසක මිනිස්සුව දැනගන්නේ කොහමද? ඊට පස්සේ හාඳුරේක තේරුම් ගත්තා. එහෙමයි. නැත්තම් සාමාන්‍ය මමත් ඇත්තනේ නම් නියමයි
කියලා මේවා කරන්න ඕක හොඳයි ඔක හඳුනේ දාන්න Facebook කියලා කිව්වා නම් එහෙමයි. කොල්ලොත් හැක හැක ගහ ගෑනුන්ට බැන බැන ඉන්න කොල්ලෝ ඉන්නවනේ. ඊට පස්සේ ඕක දදා ෆේමස් කරයි. මේ අපි ගොදුරු වෙන විදිහ අපිට හිතාගන්න බෑ. ගොදුරු වෙන විදිය කෙලෙස් අවස්සා ගැනීම පිණිස නෙවෙයි ධර්මයේ තියෙන්නේ. කෙලෙස් සංසිඳවා ගැනීම පිණිස වැස්සක් ආවට පස්සේ දූලි සංසිඳිනවා වගේ ආහන ආහන බනපදින් හිත සංසිඳවා ගන්න. ඒකේ නා නිවනට යනවා. එහෙමයි ස්වාමී. ඒකේ නා නිවනට යනවා. එහෙ. තව කාරණාවක් කතා කරමු අපි පොඩි. ඒ තමයි දෙවෙනි කාරණාව වර්ෂාව පොළොවේ උණුසුම නිවා දමනවා. ඒ වගේ මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂු විසින් මෙස්සිත පැතිරීමෙන් දෙවියන් සහිත ලෝකයා නිවා දැමිය යුත්තේය. වර්ෂාව වැහපු ගම රස්නේ තියලා එනවා. එහෙමයි ස්වාමී. ඉතින් ඒ වගේ මහත්තයා මේ මෛත්‍රියෙන් දෙවියන් සහිත ලෝකයා සිසිල් කරන්න කියනවා. ඒ කියන්නේ මහත්තයා මෛත්‍රියක් වඩනකොට ඒක දෙවියන් සහිත ලෝකයටම දැනෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම එක රහතන් වහන්සේ එක ස්වාමීන් වහන්සේ නමක් වනේ මෛත්‍රී භාවනාව කර කර ඉඳලා තියෙනවා. උන්හා ඒ වනේ අමනුෂ්‍ය යක්කු ප්‍රීතියන්ගේ තිබ්බ අර්බුද සංසිඳිලා තියෙන උන්වහන්සේ මෛත්‍රී භාවනා කරනකොට. එහෙමයි ස්වාමීනි. නිසා උන්වහන්සේට අවුරුදු 60ක් ඒ වනේ එළියට වඩින්න දෙවරු දෙන්නේ නැහැ. පෙනී ඉඳලා කියනවා වඩින්න එපා ආයි ප්‍රශ්න ඇති වෙයි කියලා. එහෙමයි. ඒතර මිහින්තලේ මට මතක හැටියට තිස්ස කියලා මේ තෙරුන් වහන්සේ නමක් මෛත්‍රී භාවනාව වඩලා තියෙනවා. උන්වහන්සේගේ ලෙනේ නයි මේ මොඟටි මීයෝ එකට ඉඳලා තිනවා තැන් තැන් වල මුල්ලේ ගොදුරු කරගන්න නැතුව. ස්වාමීනි අවසර ලැබේවා ඔබ වහන්සේ මෛත්‍රිය ගැන අපිට පහදාවා දාන්න. ස්වාමීනි පරිද්දෙන් වෙනකොට දැන් ජනපදයක හරි ගමක හරි උපාසක උපාසිකාවන් සරණ සීලේ පිහිටලා මෙස්සිතින් වාසය කරොත් එහෙම මේ රටේ අභිවෘද්ධි මෛත්‍රිය ගොඩාක් වටිනවා. එහෙමයි. මෛත්‍රිය මෙහිම හිටන්නකො ගෙදරක වුණත් නිතර නිතර කට්ටියට තරහ යනවා නම් ඒ ගෙදර අපිට රැඳෙන්න දිතෙන්නේ ගෙදරින් බැහැර වෙන්න දිතෙන්නේ. ඔව් සාමි. ඒතර අපේ ගෙදර ඒ ගෙදර සිසිලක් නැහැ. එහෙ. ගෙදර නිතර කට්ටියට තරහ යනවා නම් සිසිලක් නැහැ. එහෙමයි. ඒතකොට අපිටත් ඕලාරික විදියටත් දැනෙනවා මේක. එහෙමයි ස්වාමී. මේ සිසිල මේ රස්නේ කියන එක හරියට අර ගින්දරින් පත්තු කරනවා එකක් නෙවෙයි හිතට දැනෙන එකක්. එහෙමයි. ඒ සිසිලස. එහෙමයි සර්. ඉතින් ඒ නිසා මෛත්‍රිය වගේ. ඉතින් කරුණා මෛත්‍රිය ඕන. මේ බුද්ධ ශාසනය යද්දී මෛත්‍රි දැන් අද කාලේ මෛත්‍රී භාවනාව කරන්න කියන්නකෝ ගණන් ගන්න නෑනේ. හැමදාම මෛත්‍රී භාවනාව. එහෙමයි. ගණන් ගන්න ඉස්කෝලේ හැමදාම මෛත්‍රී භාවනාව කරනවා. දැන් නම් කරනවද දන්නේ අපි ගිය කාලේ නම් කරනවා. ඉතින් ගණන් ගැනෙන්නේ මම වෛර නැත්තේ කිව්වෙ මා තරහ නැත්තේ කිව්වෙ මා ඊර්ෂ්‍යා නැත්තේ කිව්වෙ කිසි ගණන් ගෙල්ලක් නැහැ. නමුත් මේ තිසරණයත් ඒ වාගේම මේ ධර්මයේ පීඨත් මෛත්‍රියත් පුදුම විදියට උපකාරයි ඉන්නවා මාර්ගයට. බොහෝ සත්පුරුෂයෝ බොහෝ ආර්යයන් වහන්සේලා සුවසේ පුරුදු කරපු තුන් ලෝකේ ප්‍රකට භාවනාවක් තමයි මෛත්‍රිය. මෙසිත. එහෙමයි ස්වාමීන්. එතකොට අර පොළොවේ වර්ෂාව ඇවිල්ලා පොළොවේ උණුසුම නිවනවා වගේ මෛත්‍රිය නැමැති සිසිලසෙන් ලෝකෙම නිවලා දාන්න කියනවා භික්ෂුවකට. එහෙමයි ස්වාමීනි. ඒ මෛත්‍රිය තියෙන කෙනා නිවනට ළඟයි. ඊට පස්සේ මහරජාණන්ගේ වර්ෂාව ඇදහැලීම නිසා සියලු වර්ගයේ බීජ පැලවෙනවා. වැස්ස ආපු ගමන් බීජ පැලවෙනවනේ. එහෙමයි. නිකම් කවුත් නැති ගෙපල් වල පාස්ටිකක් විතර දූවිලි විසිරලා තියෙන ගෙපල් වල තියෙනවා වැස්ස ආපු ගමන් කොහෙන් තනකොළ හැදෙනවද දන්නේ නැහැ. බීජ පැල වෙනවනේ. එහෙයි. ඉතින් කියනවා ආවන් ඒ වගේ මහරජාණනි පිළිවෙතේ දෙන භික්ෂු විසින් සියලු සත්වයන්ට ශ්‍රද්ධාව උපදවා ඒ ශ්‍රද්ධා බීජය තුල සම්පත් තුනක් පැල කරවිය යුත්තේය. එනම් දිව්‍ය සැපද මනුෂ්‍ය සැපද උතුම් නිර්වාණ සැපද යන මෙයයි. ඔන්න වැස්සෙන් එක ගන්න කියනවා. වැස්සක් ඇවිල්ලා බීජ පැදවෙනවා. ගස් කොළන් තන තනකොළ හැදෙනවා. ඒ වගේ භික්ෂුව දහං වරුසාව වස්සවලා ශ්‍රද්ධා බීජ උපද්දවලා මිනිසුන්ට පැල තුනක් හදලා දෙන්න කියනවා. බීජ පැල තුනක් හදලා දෙන්න කියනවා. ඒ පැල තුන තමයි දිව්‍ය සැප, මනුස්ස සැප, නිර්වාණ සැප. එහෙමයි. ඉදිරියෙන් දිව්‍ය ලෝකවල යා දිව්‍ය ලෝකේ ගැන බණ කියද්දීන් කට්ටිය කිපෙන්නේ. එහෙමයි. භික්ෂුවගේ කටයුත්තක් තමයි ශ්‍රද්ධාවන්තයන්ගේ ශ්‍රද්ධා බීජ උපද්දලා
මනුස්ස දිව්‍ය නිර්වාණ කියන සැපතුණි පැද්දවීම. එහෙමයි ස්වාමීනි. තුර කවුරු හරි දෙව්ලෝ යන එක ගැන බණ කියනකොට ඒකට කවුරු හරි දෝෂාරෝපණය කරනවා නම් එතනදී කියන්න තියෙන්නේ ඒ දෝෂාරෝපණය කරන කෙනා ධර්මයේ දන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ධර්මයේ දන්නේ නැහැ. එහෙ. නිවන් දකින්න පුණ්‍ය සංස්කාරය තියෙන සංස්කාර කියලා එකක් තියෙනවා. අස්සවනස්ස ධම්මස්ස පරිහයන්තිනි. ධර්මයේ ඇහුන්නේ නැත්තම් පිරිහෙනවා. සවනස්ස මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණොත් එීම අවබෝධ කරගන්නවා. එහෙමනි තියෙන්නේ. එතකොට මහත්තයා දැන් දිව්‍ය ලෝක ගැන විතරක් කියා යනවා නම් නිවන ගැන කියන්නේ නැතුව එතනදීන් සැලකිය යුතුයි. එහෙ ස්වාමීන්. නමුත් මහත්තයා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගත්තොත් එීම මේ අවුරුදු 20ක් කොච්චර සූත්‍ර දේශනා කළා තියෙනවද? එහෙමයි. ගණන් කරන්න බැරි තරම්. එහෙ ස්වාමීන්. දැන් අපි මේ වෙසක්කේ ඉඳලා මේ මාස 4ට අපි මේ වැඩසටහන 100 ඒ කියන්නේ 100 ගණක් මේ දැන් කරන්නේ. එහෙමයි. මේ මාස 4ට ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 20ක් එහෙමයි ස්වාමීනි. කරපු ධර්ම දේශනා. එහෙ. ඒතර ලොකු ස්වාමීන්ගේ ශිෂ්‍ය පිරිස ඒ ස්වාමීන් වහන්සේලා කරන ධර්ම දේශනා. දැන් මට මතකයි මීට අවුරුද්දකට කලින් ශ්‍රද්ධායකින් විතරක් ධර්ම දේශනාවල් කළා තිබ්බ ලක්ෂයක්. සද්ධා රූප වාහිනී කරපු ධර්ම දේශනා ගන්න ලක්ෂයයි. දරෝයි ලක්ෂයම දිව්‍ය ලෝක ගැනද තියෙන්නේ. දැන් නිවන ගැනත් තියෙනවා. මනුස්ස ජීවිතයේ සැපවත් කරගන්න එක ගැනත් තියෙනවා. දිව්‍ය ලෝකයේ උපදින හැටත් තියෙනවා. ඒක කළානේ බණ කියලා මහමෙවුනාවි. එහෙමයි ස්වාමී. භික්ෂුවකගේ කටයුත්ත කළා තියෙන්නේ. මේ වැස්සක් ඇවිල්ලා මේ බීජ පැලවෙනවා වගේ භික්ෂුව දහම් වර්ෂාව වස්සවල ශ්‍රද්ධා බීජය උපද්දවල පැල තුනක් උපද්දවන්න කියනවා. ඒ තමයි මනුෂ්‍ය සම්පත්තිය, දිව්‍ය සම්පත්තිය, නිර්වාණ සම්පත්තිය. එහෙමයි ස්වාමී. ඒකයි කරුණු තේරෙනයින්ට තේරෙනවා මේවා. කරන්න දෙයක් නැහැ. ස්වාමීනි අර එවැනි කාරණාවන්වල දිව්‍ය ලෝකයට යන්න බණ කියනවා ආදි වශයෙන් Taman පැටළුණාට පස්සේ දේශනාවෙන් මොනවද විස්තර වෙන ධර්ම කාරණා ආදි වශයෙන් ඒ ලාභය ලබා ගැනීම අවස්ථාවත් නැති වෙලා යනවා. ඊට පස්සේ අසද්දා උපදිනවා. එහෙමයි. දේශකයන් වහන්සේ කියන ගැටීම උපදිනවා. එහෙමයි ස්වාමී. එහෙම උපදිනවා. හැබැයි නුවණ තියෙන්නත් ඕන. දැන් ওই පහුගිය කාලේ මටත් කවුරු හරි බැනලා ඔය Facebook එකේම දාලා අපි නම් ඔය පරිහරණය නැහැ නේ. එහෙමයි. මට මේ කියපු කතාවක් කියන්නේ මමයි බැනපියෝ අපි ඇහුවෙත් නැහැ. එතකොට මේ කවුරු හරි එක්කෙනෙකුට මොකද්ද මේ හාමුදුර මේ කියන්නේ කියලා මේ දේශනාව අහලා. එහෙමයි ස්වාමී. අහනකොට තමයි තේරලා තියෙන්නේ මෙයයි ධර්මයේ කියලා. එදා ඉඳලා වෙන කිසි කෙනෙක්ගේ දේශන අහන්නේ නැහැ ඒකම අහනවා. එහෙමයි. ඒ නිසා අපිට සාමාන්‍යයෙන් බයින් එකෙත් යහපතක් තියෙනවා. මොකද මේ ලෝකෙ ඉස්සලාම පැතිරෙන්නේ බැනුමනේ. එහෙමයි සර්. ඒතකොට බැන්නට පස්සේ තමයි ඕක මොනවද කියන්නේ කියලා බලන්නේ. ඒතකොට නුවණ තියෙන කෙනෙකුට නම් එක දේශනාවක් අත්හරින්න බෑ. එච්චර ධර්මයේ මිහිරි. එහෙමයි ස්වාමීන්. එච්චර ධර්මයේ මිහිරි. අධර්මයක් කියලා නැහැ. එහෙමයි. තේරුණා නේද? ඒතකොට නුවණ තියෙන කෙනා අල්ල ගන්නවා. තොර මේක සද්ධාවන්තයෝ සද්ධාවෙන් මේ ධර්මයා සත්ව බයිනයත් බණිත්ව අපිට පුළුවන් විදිහට මේ තියෙන එක පින්වන්තෙක් කොහි හරි ඇතිනේ. ඇයි මහත්තයා මේ මිලිඳු රාජ ප්‍රශ්නේ මේක දිගට නොකඩ වහන පිරිස ඉන්නවනේ. එහෙමයි ස්වාමී. ඒතකොට ඒ දහම් රසයේ තියෙනවා. දැන් ඔය මේ බලන්න. දැන් මාතරින් පිරිසක් කියලා ඔන්න දැන් මේ දායකත්වයේ දරලා තියෙන්නේ. කවුද කින්දමන්ද නැහැ. ඒ කියන්නේ මේ මිනිසුන්ට ඕනන්නේ ධර්මයේ දෙන්න. එහෙ ස්වාමී. ධර්මයේ දෙන්නයි වමනාව තියෙන්නේ. Taman නෙවෙයි. මේකෙන් ඒකෙන් අදහස ඒ පිරිසකේ කැමැත්ත නම කිව්ව කියලා වරද්දන්නේ නෙවෙයි එතන. එහෙමයි සර්. ඉතින් මේ මිනිසු දුකසේ හරි හම්බ කරගන්න ධනෙනේ මේ ධර්ම දේශනාවලට වියදම් කරලා විශාල මුදලක් වියදම් කළා මේ දේශනාවක් කරන්නේ. එහෙමයි සර්. ඉතින් ඒ අත්තන්ගේ නම කියලා පින්දීමේ වරදක් නැහැ. ඒක යුතුයි අපි කරනවා. නමුත් මම මේ සිද්ධියේදී එහෙම කිව්වේ. එහෙමයි. ඒ නිසා මේ මිනිසුන්ට මනුස්සයෙක් විදියට සුවසේ ජීවත් වෙන හැටි දිව්‍ය සම්පත්‍ය උපද්දවන හැටිත් නිර්වාණ සම්පත්‍ය ගැනත් වැස්සක් වහලා බීජ පැලවෙනවා වගේ ඒ තුල පිහිටවන්න ඕන. මේ පුද්ගලයාට රැකවරණය නේද ස්වාමිනේ මේ රැකවරණයයි ආරක්ෂාවයි සැපයයි. එහෙමයි ස්වාමී. තවද මහරජාණනි වර්ෂාව ඍතු ගුණයට අනුව පැන නැගී පොළොවේ හට ගන්නා වූ තෘණ වෘක්ෂ වැල් වන වදුළු ඖෂධ මහ වනස්පති වෘක්ෂ ආදී සියල්ල රකී. වැස්ස ඇවිල්ලානේ මහත්තයා තනකොළ ගස් කොළන් මේ ගස් මැරෙන්න දෙන්නේ නැතුව රැකවලා තියන්නේ. එහෙමයි. වැස්සෙන්නේ. එහෙමයි. ගස් කොළන් රැකෙන්නේ වැස්සෙන්.
ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් නුවණ යොදා මෙනෙහි කරන ක්‍රමය උපදවාගෙන ඒ යෝනිසෝ මනසිකාරයෙන් තමන්ගේ මඟඵල නිවන් ලැබෙන වැඩපිළිවෙල රැකගත යුත්තේය. සියලු කුසල ධර්මයන් නුවණින් මෙනෙහි කිරීම මුල් කොට ඇත්තේය. මහරජාණන් වර්ෂාවේ මේ අංගය ගන්න කියනවා. ලස්සන කාරණාව. ගස් මැරෙන්නේ නැතුව තියෙන්නේ වැස්ස නිසා වගේ උපං කුසලයක් මාර්ගඵල ලබන මේ නිවන් මාර්ගයේ නැසෙන්නේ නැතුව තියෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. යෝනිසෝ මනසිකාරය කියන්නේ හරියට කල්පනා කරන එක. කෙලෙස් ගෙවෙන විදිහට කල්පනා කරන එක. සාස්තුරුන් වහන්සේගේ වචනෙත් එක්ක, අරහත් වචනෙත් එක්ක කල්පනා කරන එක. එහෙමයි ස්වාමී. යෝනිසෝ මනසිකාරය. කෙලෙස් ගෙවි යන විදිහට කල්පනා කරන එක. එතකොට තේරෙනව නේද කල්පනාව වැරදුනොත් උපන්නා වූ කුසල් මාර්ගයත් වැහෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් මහත්තයා මිනිස්සුෙකුට බණක් අහන්න හිතෙනවා කියන එක කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. කුසලයක්මයි. බණක් අහන්න හිතෙනවා කියන එක කුසලයක්මයි. එතකොට එයාට ඇහෙනවා බුදුන් උපන්නේ ලංකාවේ කියලා. එතකොට එයාගේ මානසිකාරය ඒ විදිහට හදන්නේ. දැන් මොකද උනේ අර කුසලෙට? මේ කුසලේ වෙනසුණා. වෙනසුණා එහෙමයි ස්වාමීනි. දැන් එයා ඒ අහන බණක් ගානේ අකුසල් වැඩි වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ සතර ස්ථානේ බුදුරජාණන් වහන්සේගේ සතර ස්ථාන වඳින්න ඕන කියලා හිතෙන එක කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. කුසලයක් නේ. එහෙමයි. එයාට අහන්න ලැබෙනවා බුදුන් උපන්නේ ලංකාවේ කියලා. එහෙමයි. ඊට පස්සේ ඒ මානසිකාරෙන් ඒ තැන් වලට යනවා. එහෙයි. දැන් මොකද උනේ අර කුසලෙ? මේ වෙනසුණා. කොච්චර මේ ව්‍යසනයකට අපි කොච්චර ව්‍යසනය වෙනවද? මේවා රහත් වෙන්න ඕන මඟපල් ලබන්න ඕන කියලා හිතෙන එක කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. කුසලයක්. එතකොට කෙනෙක් කියනවා මන් ළඟට වරෙන් මන් දවසින් මඟපල දෙන්නම්. කෙනෙකුට ඕන කුසල් මාර්ගේ වැහුණා. ඊට පස්සේ කෙනෙකුට භාවනා කරන්න හිතෙන එක ධ්‍යාන උපද්දවන්න හිතෙන එක කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. එහෙමයි. ඒතර යාර කියනවා එහෙනම් එන්න ඔයා භාවනා කරන්න. හොඳට භාවනා කරගෙන භාවනා කරගෙන යනකොට මේක බඩ යනවා. හොඳට බඩ සුද්ධ වෙනවා, ශරීර සුද්ධිය වෙනවා. ඒකත් එක තමයි මේ නිවන් මාර්ගේ වැදින්නේ කියලා. අහපු දෙයක් මොකද උනේ? කුසල් මාර්ගේ වැහුණා. එහෙමයි ස්වාමී. මානසිකාරය වැරදුනා. එහෙයි. ඔය විදිහට දැක්කද ඇසුරු කරන ක්‍රමී, මානසිකාර කරන ක්‍රමෙන් උපන්නා වූ කුසල් වෙනසෙන හැටි. මේ ලෝකේ මහත්තයා සතර ස්ථානේ වඳින්න යන්නේ, නිවන් දකින්න ඕන කියන්නේ, මඟපල් ලබන්න ඕන කියන්නේ, රහත් වෙන්න ඕන කියලා කියන්නේ මිනිස්සුන්ගේ පෞකාරකමද නෙවෙයි. එහෙමයි. කුසලයක් ඉපදෙන්නේ. එහෙයි. ඒකට බාහිරෙන් ලැබෙන දේවල් වලින් අර මිනිසුන්ගේ කුසල් නැසලා දානවා. ඒකයි ඒක සිද්ධ වෙන්නේ ස්වාමීනි. පැහැදිලි නේද? ස්වාමීනි අර තමන් තුළ ඇති වෙන වැරදි අදහස් දෘෂ්ටි තමන්ට හානි පමුණනවා වගේම බරපතල කාරණා අනිත් සියලු දෙනාත් මේ නැස. ඒක සමාදම් කරවනවා ඊට පස්සේ. එහෙයි. ඒකයි ඉතින් ඒ නිසා මානසිකාරය වැරදුනොත් කල්පනා කරන ක්‍රමය වැරදුනොත් නිවන් මාර්ගය වෙනස් වෙනවා. නුවණින් සිහි කිරීම. නුවණින් සිහි කිරීම. ඒකයි මහත්තයා බාහිර කල්යාණ මිත්‍රය ඇසුරත් එහෙමයි. සී සද්ධර්ම ශ්‍රවණයත් හරියට එන්න ඕන යෝනිසෝ මනසිකාරයයි ධම්මාන ධම් ප්‍රතිපදාව යෙදෙන්න. ස්වාමීනි මේ අරහත් මාර්ගය තුලත් ඒ ගුරු ඇසුර ගැන නිතර නිතර මේ ගුරු ඇසුරනේ මේ ධර්මයේ මිනිසුන්ට අහන්න ලැබෙනවා කියන්නේ ඇසුර නෙවෙන්නේ. එහෙමයි. මේ සත්පුරුෂ ආශ්‍රයත් යෝනිසෝ මේ සී සද්ධර්ම ශ්‍රවණයන්නේ නාගසේන මහරහතන් වහන්සේ අපිට ලබලා දෙන්නේ. එහෙමයි ස්වාමීනි. අපිට ලබලා දෙන්නේ මේ නාගසේන මහරහතන් වහන්සේ සත්පුරුෂ ඇසුරත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය. එතකොට මේවත් ගැටෙන්නේ නැතුව ඒ ආදාළ ධර්මයේම අරගෙන ප්‍රතිපදාව හදාගන්න ඇතුළේ යෝනිසෝමනසිකාරය ධම්මානුදම් ප්‍රතිපදාවක් තියෙන්න ඕන. එහෙමයි සම්. ඊට පස්සේ තියෙනවා වහන්තයා වර්ෂාව ඇදහැලෙද්දී නදී තඩාංග පොකුණු දියැලි කුඩාහේ මහවිල් ලිංග ආදී සියල්ල ජල ධාරාවෙන් පිරියයි. හරිනේ. වැස්සෙනකොට ඔක්කොම පිරෙනවා. ඒ වගේම මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් ධර්ම විනය ප්‍රතිපත්ති තුලින් මහා දහං වෙසි වස්සවා ධර්මාවබෝධ කරනු කැමැතියන්ගේ සිත් පිරවිය යුත්තේය. මහරජාණන් ධර්මයේ මේ වැස්සේ මේ අංගය ගන්න ඕනේ. එහෙමයි ස්වාමී. හරි ලස්සනයි. හරිම ලස්සනයි. හරි ලස්සනයි. ඒ කියන්නේ භික්ෂුව ඒ ධර්මයේ පුරුදු කරන්න ඕන. ධර්මයේ දරා ගන්න ඕන, පුරුදු කරන්න ඕන. දහං විනයෙන් යුක්ත වෙලා දහං වැසි වස්සවන්න ඕන. එහෙමයි. දහං වැසි වස්සවනකොට අර ධර්මයේ අවබෝධ කරන්න දහමෙන් සැනසෙන්න කැමති මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒ මිනිසුන්ගේ හිත් ධර්මයෙන් පුරවන්න ඕන. එහෙමයි.
එහෙමයි ස්වාමීනි. ධර්මයෙන් පුරවන්න ඕන. අන්න ඒක අරහත් මාර්ගයට වත් කරනවා කියන. ඒක අරහත් මාර්ගයේ නේ. ඒ ඒකෙන් වෙන්නේ ඒ ධර්ම දේශනා කරන භික්ෂුව. එහෙයි. ඉන්නේ නිවන් මාර්ගයේ පහසු වෙනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තියෙනවා මහරජාණනි ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ වදාලා, අවබෝධ කිරීමේ පින තිබූ ජනයා දැක යොදුන් ලක්ෂයක් නමුත් සැනකින් වැඩම කොට අපගේ මහා ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ ධර්ම අවබෝධය ලබා දුන්සේක. මගේ අම්මේ බුදුරජාණන් වහන්සේ යොදුන් ලක්ෂයක්. යොදුන් ලක්ෂයක් කියන්නේ කිලෝමීටර් දස ලක්ෂයක්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන ඉඳලා ධර්මය දහම් පිපාසයෙන් සංසිඳෙන්නේ, ධර්මය අවබෝධ කරගන්න කෙනා ඉන්නේ කිලෝමීටර් දස ලක්ෂයකින් එහානම් බුදුරජාණන් වහන්සේ ඉතින් තප්පරයට වැඩම කරලා ඒත්තන්ට දහම් ඇසිවස්සවන. එහෙමයි. ධර්මය හොයාගෙන ගිහිල්ලා කෙනා පින් තියෙන කෙනා හොයාගෙන ගිහිල්ලා ධර්මය දෙනවා. පැහැදිලි නේද? එහෙමයි ස්වාමීනි. ඒ නිසා ඒකයි. ඉතින් ඒ වගේ ධර්මයේ කියන එකට බුදුරජාණන් වහන්සේ එහෙමනම් ශ්‍රාවකයන් කොච්චර මේ ධර්මයේ දේශනා කරන්න ඕනේද? දැන් ප්‍රශ්නේ තියෙන මහත්තය මේ ධර්මයේ අනිත් අයට දෙන්න ඕන බණ කියන්න ඕන කියලාත් කුසලයක් උපදිනවා භික්ෂුන් වහන්සේලාට. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ උපන්නා වූ කුසලයට එයාට එන විකල්පේ එයාට සූත්‍ර දේශනා බුද්ධ වචනය අහවුනොත් හොඳයි. එහෙමයි ස්වාමී. තම තමන්ගේ මතිමතාන්තර විහිළු තහළු ඕපදූප කයි කතන්දර දේශනා විදිහට අහවුනොත් දැන් මහත්තයා කියන්නේ බටහිර මහායාන සහ බටහිර රටවල ලංකාවේ විසුන් ගැන ඒ කාලේ තොරතුරු ලියලා තියෙන්නේ මේ මන්ත්‍රකාරයෝ කියලා. ඒ කියන්නේ ඒක භික්ෂුන් හඳුනාගෙන තියෙන මන්ත්‍රකාරයෝ. මේ දැකීම මාත්‍රයක් විතරයි. දැකීම මාත්‍රය යන්නේ. විතර මම දැක්ක සමහර තැන්වල මේ වීර භික්ෂුන් මහා යතිවරු කියලා පොත්පත් ලියලා තියෙනවා. ඒ හාමුදුරුවන්ගේ කට්ටනිකන් තමයි කියන්නේ. එහෙමයි. ඒතර මහත්තය දැන් යතිවරු පෙරණි මේක වැරදිච්ච තැන. දැන් මට බණිත් දන්නේ මෙයාලා. එතකොට වැරදිච්ච තැනක් කියන්නේ මහත්තයා ඊට පස්සේ ඒ යතිවරු පුරාණ භික්ෂූන් පඬිවරු කියලා ඒ හාමුදුරුවන්ගේ කට්ටනිකන් ඒ කාලේ කරපු ඒවා එහෙම කියනකොට දැන් සාමාන්‍යයෙන් මේ පොඩි හාමුදුරුවන්ට ওই පොත්පත් කියවනකොට ඒ හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවන්ට හිතෙන්නේ නා මාත්ම යන්ත්‍ර මන්ත්‍ර ඉගෙන ගන්න ඕන. එහෙමයි ස්වාමී. ස්වාමිනේ හරි භයානකයිනේ. දැන් පැවිදි ජීවිතේටම ඇවිල්ලා gedara ගිහි ගිය අතහැරලා ඇවිල්ලා එතන වෙනස් වුණොත් එහෙම මොන තරම් ඒකනේ අප. ඒ දැන් බලන්න මහාන වෙන්න එන්න හිතෙනවා කියලා කියන එක කුසලයක්ද? කුසලයක්ද? කුසලයක්. එතකොට මමත් හොඳ භික්ෂුවක් වෙනවා කියන එක කුසලයක්ද? කුසලයක්ද? කුසලයක්. නමුත් මානසිකාරයේ බාහිරින් ලැබිච්ච උපකාරයෙන් ඒ කෙනාගේ කුසල් ශක්තිය වෙනසුවනේ. ඉතින් කොච්චර භයානකයිද? ඒ නිසා දැන් මේ බලන මේ රහතන් වහන්සේලාගේ අරහත් මාර්ගය ගැන මේ විස්තර කරන්නේ එක තැනකවත් තියනවද ඔවා? එහෙමයි ස්වාමී. දැන් හාමුදුරු නමක්ගේ වීර ක්‍රියාවක් ගැන විස්තර කළත් බාහිර දේවල්ම විස්තර කරනවා මිසක් මහත්තයා මේ 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 ස්වාමීන් වහන්සේගේ මෛත්‍රිය, කරුණාව, දයාව, ඉවසීම එහෙම ඒක විස්තර කරILLන්නේ නෑනේ. මට මේ ළඟදී අර නායක හාමුදුරු නමක් කිව්වා ඒ හාමුදුරු මේ පන්සල කාන්දරම් නමකගේ අපවත් වීමේ ඒ ආධාන උත්සවෙට ගියා කිව්වා. එහෙමයි. එතකොට ඒ හාමුදුරුව කලින් මේ ගිහි කෙනෙක් විදිහට ඉඳලා පස්සේ තමයි මහාන වෙලා තියෙන වයසට ගියාට පස්සේ. එහෙමයි. ඊට පස්සේ අර ආධාන උත්සවේ මේ කතා පවත්තන්නේ අර හාමුදුරන්ගේ ගිහි කාලේ විස්තර. එහෙමයි. ඒ අපි කියමු මහා ගිහි කාලේ නම් පියදාස කියලා. මේ පියදාස හාමුදුරන්ට හොඳ පුතාලා පස් දෙනෙක් ඉන්නවා. මේ පියදාස හාමුදුරන්ගේ ඇඹනිය සතර පොයටම සිල් ගන්නවා. ස්වාමීනි මේ ලාමක දේහි පැටලලා වැඩක් නෑ මහත්තයා, වැඩක් නෑ. ඉතින් ඒ නිසා මේ මෙන්න අරහත්වේ. ඒ නිසා අපේ භික්ෂූන් විදිහට අපිට තියෙන්නේ වතෙන් පිරිතෙන් පිරිත් කීමෙන් තිසරණයෙන් සෑය වැඳීමෙන් බෝධිය වැඳීමෙන් ඒ විදිහට තමයි ජීවිතයේ තියෙන ගැටලු සංසිඳවා ගන්න අන්න අයට පිහිට වෙන්නේ ඒ ක්‍රමෙන්. අනිත් පැත්ත නෑ. ඒ නිසා බටහිර ලෝකවලටත් මේ ලංකාවේ භික්ෂූන් ගැන ගියේ කට්ටඩින් විදිහට. නිවැරදි මතයක් කියන්නේ නැහැ. නිවැරදි මතයක් කියන්නේ. එහෙමයි.
මට මේ මේ ඔය මහායාන පොත් නෙවෙයි ඉංග්‍රීසි පොත් කියවපු කවුරු හරි හාමුදුරුවක් මාත් එක්ක කිව්වේ ඒ රටවල් වල ඉංග්‍රීසි පොත් වල තියෙනවා කිව්වා ලංකාවේ හාමුදුරුවන්ගේ කට්ට නිකන් ගැන එහෙම. ඒනම් ස්වාමීන් මේ අනුරාධපුර යුගයේ ඉතිහාසයේ වැඩවාසය කළ මහරහතන් වහන්සේලා ඒගොන කවුරුත් කියන්නේ නැහැ. ඒ අතරේ මේ අපිට මේ රහතන් වහන්සේ ලංකාවේ රහතන් වහන්සේලාගේ විස්තර අහන්න ලැබෙන්නේ කොච්චරද? එහෙමයි සර්. අපිට මිහිඳු පින්කමේදී තවත් ලංකාවේ රහතන් වහන්සේලා ගැන විස්තර අහන්න ලැබී. අවසරයි ස්වාමීන්. ඉතින් ඒ නිසා මේ බුදුර දහම් වරසාවම වසන්න කියන. එහෙමයි. දහම් වරසාව. ඊට පස්සේ තියෙනවා මාණික්ක්‍ය රත්නෙන් අංග තුනක් ගන්න එක. මැණික මාණික්ක්‍ය ඒකාන්තයෙන් පිරිසුදුයි. මැණික කියන එක ඇත්තටම පිරිසුදුයිනේ. අසුචිත් එක මිශ්‍ර වෙන්නේ නැහැනේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් ඒකාන්ත පිරිසුදු ජීවිකාවෙන් යුක්ත විය යුතුය. මහරජාණන් මැණික මේ අංක ගන්න කියනවා. හිත තියාගන්න ඕන කියනවා මැණිකක් වගේ. විමල නිර්මල ස්වභාවයෙන්. හිත හැමද වෙලාවම පිරිසුදු කරගන්න කියනවා. අපවිත්‍ර දෙන්න දෙන්න එපා කියනවා. මැණිකක් වගේ තියාගන්න කියනවා. රාගයක් එන්න දෙන්නේ නැතුව, ද්වේෂයක් එන්න දෙන්නේ නැතුව, මෝහයක් එන්න දෙන්නේ නැතුව, නරක සිතිවිලි වලින් කෙලෙසා ගන්න නැතුව, කෙලෙස් වලින් අපවිත්‍ර කරගන්න නැතුව ලස්සනට තියාගන්න කියන හිත. ස්වාමීන් වහන්සේ මෝහය කියන කාරණාව සමහර වෙලාවට ප්‍රකට ප්‍රාගදේශන අපි කියමුකෝ බය වෙනවා කියලා මහත්තයා. එහෙමයි සර්. බය කියන්නේ මෝහයනේ. එහෙයි. ඊළඟට දෘෂ්ටි පිටිපස්සේ අනේක. එහෙයි. දැන් අපි කියමු බුදුන් උපන්නේ ලංකාවේ කියලා හොය හොයනවා කියලා ඒක රාගෙටයි තියෙන්නේ, ද්වේෂෙටයි තියෙන්නේ. ඒකයි තියෙ මොකටද? මෝහයටයි. මෝහයට. එහෙමයි සර්. රහතුන් හොය හොය යනවා. එහෙයි. ඒක රාගෙටයි තියෙන්නේ, ද්වේෂෙටයි තියෙන්නේ. ඒකයි තියෙ මෝහයට. එහෙමයි සර්. ඒ බාහිර ස්වභාවයෙන් හොයව යන එක ධර්මයෙන් නැතුව. එහෙමයි ස්වාමී. ඊට පස්සේ බය තැති ගැනීම උපදින එක. ස්වාමීනි මේ අරහත් මාර්ගයේ ඔසේ දහමින් හොයාගෙන යනවා නම් කොච්චර ප්‍රයෝජනයක්ද? මේ 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 මාර්ගෙන් දහම හොයාගෙන යනවා. එහෙමයි ස්වාමී. ඒකයි. එහෙයි. ඊට පස්සේ තියෙනවා මාණික්ක රත්නේ ලාමක කිසිවක් හා මිශ්‍ර වී නැත්තේ. දැන් මැණික මහත්තයා මැණික වෙනව බොරළු ගොඩෙත් මැණික වෙනවම තියෙනවා. අනිත් ඒවත් එක පෑහෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ආන් ඒ වගේ භික්ෂුව විසින් ලාමක පාපී සහායකයන් සමග මිශ්‍ර නොවිය යුත්තේය. මහරජාණන් මාණික්ක රත්නේ මේ අංගය ගන්න ඕන කියන මේ අරහත් පිටේ යන්න කැමති භික්ෂුව නම් ලාමක අයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. පහත් අයත් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ. එහෙයි. ඒකනේ අර සිංහයා අසූචි ගාගත් ඌරත් එක්ක මිශ්‍ර වෙන්න කියන ඇත්තේ. එහෙමයි ස්වාමීනි. සිංහයා නිහඬ වුණා නේද? එහෙයි. එතකොට ඒ ලාමක ඒ එයත් එක මිශ්‍ර වෙන්නේ නැහැ. එතකොට වැදගත් වෙන්න ඕන කියනවා. එහෙමයි සාම. බණක් අහන්න ගියත් කච කච ගාන ගෑනු ඉන්නවා නම් පොඩ්ඩක් අයින් වෙන්න ඕන. ඒ උන් කච කච ගාපුදී. ආ එහෙමද කියලා විස්තර කියාගෙන කය ගහගෙන ඒකට සෙට් වෙන්න හොඳ නැහැ. එතකොට බණක් අහනකොට එයා තනි වෙන්න ඕන. සද්ද වැඩි නම් තොරතුරු එනවා නම් ගමන් බිමන් වැඩි නම් දැන් බණ අහන්න එනවා. කියනවා අහවල් තැන පූජාවක් තියෙනවා අපි යන් ගෲප් හදා ගන්නවා එක එක. ඒතර මුළු මාසෙම ඇවිද ඇවිද ඉන්නවා. එහෙමයි ස්වාමීන්. ඒතර එක එක කෙනාට එක එක අසනීප උපදිනවා. ඒතර මේ අසනීපකාරයින් දැනගන්න ඕන. අයින් ඉන්න ඕන තමන්. පාඩු ඉන්න ඕන ලාමක අදහස් තියෙන අයත් එක මිශ්‍ර වෙන්නේ නැතුව. මැණිකේ උපමාවෙන් නේද ස්වාමීන්. මැණිකේ උපමාවෙන්. තුන්වෙනි කාරණාව තමයි මැණික ජාතිමත් රත්නයන් සමගම යොදවයි. ඒ කියන්නේ මැණික යොදන්නේ මැණික් වල එක්කමනේ. සමහර මැණික ඔබන්නේ රත්තරන් එක්ක. මැණික ඔබන්නේ රිදීත් එක්ක. මැණික ඔබන්නේ තවත් මැණික් එක්ක. එහෙමයි ස්වාමී. මැණික යොදන්නේ ඔටුන්නට, ආභරණ වලට. ආන් මේ වගේ පිළිවෙතේ දෙන භික්ෂුව උත්තම ජාතිමත් මහණීය පුජ්‍යලයන් සමගම විසිය යුත්තේය. මඟපල්ලාභී උතුමන් සමග වාසය කළ යුත්තේය. ත්‍රිවිද්‍යාලාභී, සඩ් අභිඥාලාභී, කීනාශව, ශ්‍රමණ මාණික්ක රත්නයන් සමග විසිය යුත්තේය. තමන් නිවන් දකින්න කැමති නම් උතුම් අයත් එක්ක ඉන්න ඕන. කය ගහනවා නම් ඇවිදිනවා නම් ඒ අයත් එක්ක නෙවෙයි උතුම් අයත් එක්ක ඉන්න ඕන. එහෙමයි ස්වාමීන්. ධර්මයේ කියන ධර්මයේ හුරු කරවන, ධර්මයට යොමු කරන, ධර්මයට අනුග්‍රහ කරන අය අද කාලේ ගත්තොත්. ඒ කාලේ මගපල්ලාභී අය, ධ්‍යානලාභී අය, ඒ වාගේ අයගේ ඇසුරින් ඉන්න ඕන කියන. එහෙමයි. ඒක දැන් තමන් දිහා බලන්න තමන් කාගේ ඇසුරෙද ඉන්නේ.
ඒ අනුව ඔයාල නිවන් මාර්ගය යනවද නැද්ද කියන එක තීරණය වෙනවා. එහෙමයි. දේවාති දේව භාග්‍යතුන් වහන්සේ සුත්ත නිපාතයේ මේ වදාලා, මහණෙනි සිල්ගුණයෙන් පිරිසුදුව සිල්ගුණයෙන් පිරිසුදු බවට පත් වූවන් සමග මනා සිහියෙන් යුතුව වාසය කරව. ඔවුන් සමග සමගියෙන් වසමින් නුවණින් යුතුව දුක් නිමාවට පත් කරව. බුදුරජාණන් සුත්ත නිපාතයේ වදාළේ සිල්ගුණයෙන් පිරිසුදුව සිල්වත් අයත් එක්ක ඉන්න. සිහියෙන් යුක්තව සිහිය තියෙන අයත් එක්ක ඉන්න. සමගියෙන් ඉන්න, නුවණින් ඉන්න, දුක් නිමා කරන්න. එහෙමයි ස්වාමීනි. ඒ නිසා තමන් සීලයකට කැමති නම් සිල්වතුන් සමග එක්වෙන්න ඕන. කෙනෙකුට සිල් රකින්න අමාරු නම් ඉක්මනට සිල්වත් අයගේ ඇසුර වැඩි කරගන්න ඕන. ධර්මයේ තමන්ට තේරෙන්නේ නැත්නම්, වැටහෙන්නේ නැත්නම් ධර්මයේ වැටහෙන තේරෙන අයගේ ඇසුර ඉන්න ඕන. ඇසුර බලපානවා මේකට. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාරණාව ඒ විදිහට තමයි මේ විස්තර කරන්න තියෙන්නේ. ස්වාමීනි, අපට අවසරයේ මේ දහම් පරයය හොඳින් අනුමෝදන් වෙන වෙමින් සිටින්න අපේ පින්නතුන්. ඒ නමුත් අපේ කාලය නිමා වුණා.